ජෙසුබීටයි ප්‍රේමන්තේනි අපි ඉන්නේ සාමාන්‍ය සමයේ පස්වෙනි සතියේ අද පෙබරවාරි මාසේ 6 වෙනිදා අඟහරුවාදා දවසයි. උන්වහන්සේගේ වචනේ අපිට කතා කරන්නේ ප්‍රේමන්තේනි දැන් ඔය පරිසිවරුන්ට විනේදරයන්ට ඒ අයගේ වැරදි අඩුපාඩු ගැන කියලා දෙන්නට කවුරුත් හිටියේ නැහැ. ඒ අය තමයි ඒ අය හිතාගෙන හිටියේ අපි තමයි జగතෝ. අපිට වඩා ඉහළින් කවුරුත් නැහැ. ඒ අයව මෙච්චල් කරන්න, ඒ අයට දේවල් කියන්න, ඒව පාලනය කරගන්න කවුරුත් හිටියේ නැහැ. නමුත් ජේසු අපිට හමු වෙනවා. උන්වහන්සේ ඒ අයට කියන්න ඕන දේ ඒ අයට කියනවා. දැන් මේ හේතුව නිසා මොකද වෙන්නේ? ජේසුත් එක්කලා පුදුම තරහක් තිබුණේ. දැන් හැම මොහොතකම ඒ නීති කඩ කරන අවස්ථාවේ ඔවුන් හිතුවේ මේ අපිට ඇවිල්ලා ඉන්නේ විරුද්ධකාරයෙක්. ජේසුව මරලා දාන්නට, අල්ල ගන්නට උත්සාහ කළා. දැන් දවසට නියමිත උන්වහන්සේගේ වචන තුන අපට ඇහෙනවා. චාරිත්‍රයක් ජේසු කඩ කරපු අවස්ථාව. ඒ කියන්නේ කෑම වරඳන්නට ඉස්සෙල්ලා පිරිසුදු වෙන්නේ නැතුව කෑම කාපු අවස්ථාවක විනේදාරියෝ සහ පරිසිවරු ඒ දිහා බලාගෙන ඉඳලා ජේසු සහ ජේසුගේ ගෝලෝ ඒ කරපු වැඩ කටයුත්ත පිළිබඳව විවේචනය කරන අවස්ථාව. ප්‍රේමන්තේනි ජේසු කියනවා ඒ අය හැම වෙලාවෙම හිතුවේ පිටස්තරය. විනේදාරියෝ පරිසිවරු හිතුවේ අපි පිටස්තරේ ලස්සන කරගත්තොතින් හරි. ඒකනේ එයාගේ ජීවිතර සමාන කළේ සුදු හුණු ගාපු සොහොන් ගෙවල් වලට. පිටස්තරෙන් ලස්සනයි, බැලූ බැල්මට ලස්සනයි. නමුත් ඇතුළාන්තයේ තියෙන්නේ මොනවද? දැන් දවසර නියමිත අද වචනය තුනත් කියන්නේ අන්න ඒකයි. ඒ අය බැලුවේ පිටස්තරය විතරයි, චාරිත්‍ර වාරිත්‍ර විතරයි. නමුත් ජේසු කියනවා ඒ දේ විතරක් මදි. නුඹලා නුඹලාගේ ඇතුළාන්තයත් සූදානම් කරගන්නට ඕනේ. පිටස්තරේ විතරක් සූදානම් කරගෙන හරියන්නේ නැහැ. වඩා වැදගත් වෙන්නේ ඇතුළාන්තය. ප්‍රේමන්තේනි, ඒ අය විතරක් නෙමේ ඔබත් මාත් අපි හැමදෙනාමත් සමහරක් වෙලාවට උත්සාහ කරන්නේ අපි කරන කියන දේවල් ලස්සන කරගන්න. නමුත් වඩා වැදගත් වෙන්නේ ප්‍රේමන්තේනි අපේ ඇතුළාන්තය. කෙනෙකුගේ ඇතුළාන්තේ හොඳ නම්, කෙනෙකුගේ ඇතුළාන්තයේ ලස්සන නම්, ඒ කෙනා ඒ ඇතුළාන්තයේ ලස්සන වීම අනිත් අයට පෙන්වන්නට අමතර ශක්තියක් ගන්නට ඕනේ නැහැ. අපි කරන කියන වැඩ කටයුතු වලින් ඒ දේ අනිවාර්යෙන් තේරෙනවා. අපි කෙනෙක් කරනකොට සමහරක් වෙලාවට අපි කියනවා මේ කෙනා හරි බොරුවක් කරන්නේ කියලා. මොකද මේ කෙනා මෙහෙම කළාට අපි දන්නවනේ ඒ කෙනාගේ ඇතුළාන්තයේ කියලා අපිට කියන අවස්ථාවලුත් තියෙනවා ජීවිතේ. නමුත් වඩා වැදගත් වෙන්නේ ප්‍රේමන්තේනි අපි කරන කියන දේවල් අපේ ඇතුළාන්තයත් එක්කලම යන්නට ඕනේ. පිටස්තරේ විතරක් ලස්සන කරගත්තට තේරුමක් නැහැ. පිටස්තරේ ලස්සන කරගෙන අනිත් අයගේ ප්‍රශංසා ලැබුවට වැඩක් නැහැ. ප්‍රේමන්තේනි උත්සාහ කරන්නට ඕනේ ඇතුළාන්තයත් පුළුවන් තරම් ජීවිතේ ලස්සන කරගන්නට. එතකොට තමයි ජීවිතේ සම්පූර්ණ වෙන්නේ. මගේ පිටස්තරයත් ලස්සනයි, මගේ ඇතුළාන්තයත් ලස්සනයි. එතෙන්ට තමයි එන්නට උත්සාහ කරන්නට ඕනේ. ඒක නිසා මේ දවස එහෙම එතනට එන්නට උත්සාහ කරන දවසක් බවට අපි පත් කරගෙන අපගේ වැඩ කටයුතු උන්වහන්සේ තුල ආරම්භමු. ජෙසුබීටයි.